යින් ඔබෙක්වන්නේ ස්වාවින්න රූපවාහිනී සේවේ මදහන ප්‍රෝර්ථභිකාශ්වය සමකෙන් ප්‍රථමයෙන් ප්‍රෝෘතිී සිරස්ථන. මදූෂ්ගේ ඔත්තුවෙන් කොටිකාවත්තෙන් කුඩු කිලෝ දහයක් මතුවෙයි. ප්‍රෂාඩ්ව හොයන පොලිසිය හකීම්ගෙන් ප්‍රශ්න කරයි. විදෙස්ගත ශ්‍රීලාංකිිකයන්ටත් චන්ද අයිතිය ලබා දෙන්න අගමැති සැරසෙයි පාස්කු ප්‍රහාරයෙන් පසු තවත් බෝම ප්‍රහාර මාලාවක සැලසුන් ගැන හෙලිවෙේ. ඇදිරිය කඩා වැඩිම පිරිසක් අත්තරන් ගෝඩ පක්වන දිනය ඊයේ. දැන් දේශය පාත්. ලිේතු මන්ත්‍රී ෂාන්් බදවවිදීන් හතා අතරංගෝට ැනීමට, නේතිපදී දෙපාර්තමේන්තුව නියෝකර මෙවන විට දින හතරක කාලයක් ගත ව ඇතත්, මෙතෙක් ඔහු අතරංගොට ගැනීමට අපරාත පරිීක්ෂණ දෙපර්තුමේන්තුවට හැකි අබනීනැහැ. ටපු අමාතේ රශා් බදී හතා අතරංගුට ෙනනීම සඳහා මෙව ටත් පොලිස් කණඩෑයම් හයක් තවදුරටත් මෙෙුම් ක්‍රාත්ම කර ඇති බවයි, පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජු පොලස්පති ජි ්‍රෝහණ මහතා ප්‍රකාශ කළ. රිශාඩ් බදදී හතා හා විපක්ෂයක සදිිත් ප්‍රේමදාස මහතා අර සිදුබූ දුරකතන සංවාදයක් පිළිබඳ. අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මයේතුව ඒ ප්‍රකාශ සටහන් කරගත්තා.ඉන් අනතුරුව ලංකා මුස්ලිම් කොගසේ නායකරව් හකි මහතාගෙන්ද. ක්ෂ ර් තු හරින් ඒ ්‍රකාශ හ න ෙනවා. ද හ තු ලා. ල එමගෙනුත් ප්‍රකාශයක් ගත්තා එතුමාගේ දුරකතය ඇමතුමක් ගිය දහවෙනි මට අරන්තිබුණ නිතිපත්තුමාගේ ඒ නිර්දේශයෙන් පසුව මන්න හිතන හැටියට එතුමා පිළිබඳව ඉක්මට තියන්නේ කරගෙන ඉදිරිපත්වීම සුන්දුව කෙනෙකයි මම හිතන්නේ. මෙ අතර තමන් අත්තරන් ගට ගැනීම වලක්වාාල නෝගයක් මිකුත් කර ලෙස ල්ලා පාලිේන්තුන්ත්‍ර විා් බද දී හ ඉරි පත් කල ට පෙත්සම. ලබන විසිවලදා සලකාබැලීමට අභිාජනාධි කරණය ඒ දිනනියම කළ. விෙස්කත ශ්‍රී ලාංකිකන්, චන්ත අතිය ලා ැතුළ මැතිපරරන්නේ ති ංශෝතයට තත් කාරක ස බාවක් ඉදිරදී ෝජனாக்රண்டு බව, ஆ්‍ර ஆත මහිද රජ පක්ෂමහතා ්‍රකාශ කළ. ලිය හදි පවති සාචාවකටෙක්වෙමින්. ැතිවරන කොමිචින් සභව උපයේ මාර්ික සැසුන් සබන්ධේෙන් සාකෂ්‍යාවක් අරලෙකහන්දෙ ද පැත් වේ අග්‍රාමතය මහින්දරජපක්ෂ හතාගේ ප්‍රධානත්වෙන් මහිදරු පැහදිික මතිවන කොමින් සභාවවේ සභාපති මහිදශපිය හත ෙදහස් විස දෙහස් වි හතර මතිවරන කමිචින් සභාවේ උපය මාර්ික සැල්සුමට අනුව මැතිවර නති සශෝධනවීම අත්‍යවශ කරනක් පව පින් බද වන්න. තිවරනයට අදාල ඇමමුදල් සංශෝධනය මැතිවරනේ පත්වන දිනේ චන්දය ප්‍රකාශකිරීමට හැකි පුදගලන් වෙනුවෙන් ඊට පෙර වෙනමදිනයක් ලබාදීම වයිස අෞරදු දහ අට සම්පූර්ණ වූ වෙගස චන්ද අයිතිය ලැබෙනසේ චන්දහිමි නාමලේකනය මහස් දුනකට පතාවක් යාවත් කලිකිරීම සම්බන්ධය මතිවර නිදහරින් අගමත්‍යවරයාාදනුවත් කලා. විදස්කට ශ්‍රීලාංකිකයන්ට චන්ද අයිය ලබදීම මතිවරන වේදම් පාලනයෙන්ම විශේෂ්‍යප්‍රතියටටයේ චන්ද ක්‍රම ආදි කරු රසක් සබන්දයන්ද පිහි ැනුවත් කියරු. තුන්්‍ර සාගරකාරයෝ සහතා තු ප பிரරික් ම. 6 ි සයක් ட்டி, கிகி கொොළம்ඹ කොටකාවත් ප්‍රදේශේද අතර கொොටකනීමට, கொළம்ප අපපරාධ කොட்டாශ සමත්த்துன. ප්‍රධහඳ පෙළේ මද්‍රව ජාரம்කරුවක වූ, මාකතුරේ මதுෂ් නැත්තා කළ හෙළිතරවවකට අනුව සොයාකත් මෙම බත්කුடுතුோකය සම්පන්ந்தයෙන් වැඩතුර පීක්ஷණ கிராஃப්ම காයි. பா கூ பிரஹாரிேன் பசவு அதிர் துணக்க்கடுதே பிரஹரு மாலாபத் தியாත්කිීම சூதாබவ பாஸ் கூ பிரஹாரே පිළබඳ விமார்ஷணேக்கරන சனாகிப்பதி கொமிஷன் සභவேதி இயே அணபறு நிேவனா. பிராரே சபாந்தேன் அතரங்கட்டகෙනසිட்டின சஹரண் கண்டாய்மே சாமாஜக்கே கூடிக்கனு அது பிரஷ்්மகிரியும் வலனுு மேபிළபඳ ෙலி தர ති பන්නේ. පස් ප්‍රහ සධ විஷණ කරන ජ තිපති ොமிஷ සබභ හ ඒ தස් மார்ධන විර්ஷண කොටட்ட නිධහයු ඒ சாක්க்்ිල து . ක්ෂි ලබදීම ආරම්භ කරවින් ඔහු ප්‍රකාශ කළේ. දෙදහස් දහනවේ මාර්ත මාසය වෙනකොට සහරන් හශීම් සහ නවර මවල්ලව අර තවයිත් ජමත් සනඳධන නායකත්ති සහ ගැුමක් ආරම්භවෙලා තිබා අතනකට ගත්ත සහරගේ කණඩයම සමාජික වින් තමයි අපිටම තොරතුර ැබුණි කොමනත් හරනුව නොරු අතරති වන ගැටම නිදා කරන්නේ කන්න දෙදහස් හනව මාර්තු විසි හත් වනද කොච්චකට බෝම හපු අල්හදන් හමට සහ දේව ොම ප්‍රහරිකා වෙච් මල් මහොමත් මද අත්වෙලා හටිතු කරලතියව. දර පිටි සහරන්ගේ ආර්ශ්ක නිිස තමයි මෙගෙන සාකච්ච කර තියෙන්නේ මුණවාද සාකච්චාේද කතා වෙලා තියෙන්නේ මොන්ගේ තියෙනවා ශුරකවන්සින කෙලෙ එකක්ඒ සමාජකයන් දහතුන් දෙනෙක්කන්නවා. මේකද ිලාන් සහන්ගෙන වැඩදි දහ නවයක් ඉදිරිපත් කර තියෙනවා සාහරන්න නාකත්වය ඉත් කරලා නෝුර් මවලට නාකත්්‍ය ලබ දෙදන්න කිය හෝ ඒද යෝනා කරලා තිය. ක්ෂක අශය පවා දන්න නැති මූන් සතුවතිබූ දේපල බෙදාගන්නත් එතන තීරණරලා තියෙනවා. එගේ නවසිල්ලන් මුස්තිම් පල්ලිට එල්ල වූ ප්‍රහර සහ සිියාව එල්ලවන ප්‍රහර වලට ප්‍රති්‍රහර එල්ල කලුතු බවට සහන් මද ෝජන කර තියෙනවා. විදේශකයන් වැඩපුරම ඉන්න හෝටල් ැසිනෝ සහ පල්ිවෙලට මේ ප්‍රහර එල්ල කරන්න ඕන කියලා තමයි සහරන් හහිද කියලා තියන්නේ මේ ප්‍රහරය කොච්චර කාලකින් කරන්න ඕන කියලද සහරන් එහෙද කියලා තියන්නේ.සාහරන් කියලා තින්නේ බෝබ හදන්නේ රිල්බවාන් කියලා. එහදපු ප්‍රනත් රව්ේ දවස් පහලවකින් කල් එකුත් වයෙනවා. එහින්දා වැඩි කාලයක් ෂුවර කරන්න බැහැ එනිසා ප්‍රහර දින පහලක් අතුරත කරන්න ඕන කියලා සහරම් ජෝජනා කරලා තියෙනවා. එතද මහත් කියලා යෙනවා මගේ ගේවාාව තමයි කොච්ිකඩේ පල්ලිය තියෙන්නේ ම ෝචිටේදී ෝමිපුර ගන්න කියලා. එබගේම මෝන් කරල යනවා විදනක් යොදාගනම ප්‍රහර කර ඕන කියලා පලම ප්‍රහරේන් පසෙ තුවල වෙලා රහල්කතව මනිස්සු ල්ලක් කරෙන තව පහර රල්ලක් ගත් කරන්න සැසුන් කරතිය. ඒ තිනය තුළ මෙරටන් කොරෝනා ආසාධතයන් එකසිය දසතනකු හඳුරාකත් බව ොවි-19 පැතිරීම වලැවීමේ චාතික ක්‍රියන් විත අධ්‍යස්ථානය පවසනවා මෙසේ හඳුනාගත් කොරෝා ආසාධතයන් එක සය දසදනම මිනුවන්කොඩ ඇඟු කම්හලේ සේවේ කළ පුදගලයන්ගේ ආශ්ිතියන් වනවා එයනුව බැඩික්ස්පපුකරේ සමස්ත ආසධත්‍යයන් සංඛ්‍යාව එක්දහස් නෞසිේ එකක් ලක්වා හිළගියයා. ඉන් පුද්ගලයන් එක්දහස් හතලිස් එක්දෙනෙු එම ඇඟලුම්කම් හල සේවක සේවිකාවන් බන අතර අනෙක් අටසිය හැට දෙනා ඕවන්ගේ සමිපතමයන්. මේ දක්වා මටින් ර්තාව ඇති කරෝනා ආස දෙතයන සංඛ්‍යාව පන්දහස්තුන්සිය පන හරක් ඉන්සේ ලබාරහල්ල පිටවකගස් ඇතිං්‍යාව තුන්දහස්තුන්සය අසු පහක් වන අතර දැන රහල් තයපති කරලබන සංඛ්‍යාව එක්දස් නවසිය පනස් හයක් බයිතු විශනයටේ පුද්ලන්තුන්සිය දහස දෙෙනකු පසබනවා. මේ මහොත වෙන්න කොට සේලුම පාලනටයුතු කරගෙන යනවා ඔසිටි ව රෝගීන්ව අපි අඳනාගෙන ඒ අ රෝහල් ගත කිරීම කරගෙන යනවා. PCRR පරීක්ෂණ දිස්ත්‍රික්කයේ තියන අවධනමත් එක්ක සල බල බෙදලලා. ය ටම ෑම ස්ටික්කයම් පහ කරගෙන යනවා. කොරන අවධාන මේ පළම අවස්ථාවට වඩා වෙම අවස්ථාව, අියෝගාත්මක බව රජයේ වෛදනිධරගේ සංක මේ සංස්කාරක වයිද්‍යය හරත අලුත්කගේ මහතා පවසනවා. පලවෙෙන් රල්ලට වඩා අභියෝගාත්මක අවස්ථාවට දෙවෙනි අවස්ථාවද මෝනදීලා න්නවයි කියනෙක ඉතාම පැහැදි. මේ වසෞක්‍ය වද නි දාර කොට් තුන්ේ හතලියෙන්. ඇත්තම රතු කලාප විදිර නම් කරන්න පුුවන් අවදාානම තියෙ විප පහක තියෙක් වගේ. වෙන කවරදාටත් වඩා. සමාජ ව්‍යාප්තියක් කරා රට යන්න තියෙන අවධානව මේ මොහොති වැඩි වෙලා තිය. මේ අතර දෝහ කටර්සිට කිවවාර් හයිසිය හැට අදධන්න මගේ ගුවුණානය පුදගලයන්තිස් නවදෙකු දෙව නට පැමිණිය. ඔවන්ත්‍රවි දහමුදාමගේ පාලනය කරන නිවෝධන මදස්ථා කර යමකිරීමටයිටයතුකිරුණ. රෝහයන කටයතු සාර්ථක අවසන් කළ තවත් අනු එක්දෙනකු අද පෙරවරුවේ නිවෙස් පලාපිට වගේයා කන්දකාඩු නිෝධහනමධ්‍යස්ථානයේ දිනදා හතරක නිරෝධානය අවසන් කළ හතලස් එක්දෙකු නිවෙස් පලාපිට වගේ යුදහමුතාවට අයත් බස්වත දෙකින් විදෙෂට පලසිට පමෙන්ටිම පිරිස නිෝධහන් ක්කීමට ප්‍රජය කටතු කලාා ඔවන් කොඹ නුවර සහ මාතර පදේශවලපදිංචිකරුවන්. මෙ අතර වන්නේ ආරක්ෂක්ෂනා මූස්ථානයට අයත් පම්ප මඩු නිරෝධහන මධ්‍යස්ථානයේ දින සි එක නිරෝධානය අවසන් කළ පනස්සනෙකුද අද පෙරවරුවේ තම ගම්බින් බලාපිට වගයා උන් ොඹ තර පො නරවස්සහ ඇමි පිටිය පදශවල පදදිචිරුවන් බව උදහමුද ප්‍රකාශ. පසකයා හතරබනද සිටේදක්වා නිරෝධය ඇතතිර නීතිය උලංකනය කිරීම සම්බන්ධයෙන් වැටිමල් පිරිසාහ අතරම් හට ෙනැත්තේ ගෙවුණ උපෑ විසි හතරේද බව පොලිස් මාධත ප්‍රකාශක නියෝච්චි පොලිස්පති ජත් රෝහණ මහතා පපසනවා. නිෝධායන ඇඳරිනීතිය පැන වූ පසුගේ හතර වනදාසිට මේදක්වාකාලය තුළ ඒ උල්ංගෙ කළ පුදගලන් දෙසිය තුන් දෙෙකු අතරංගෝට ගැතිෙනවා පොිස් භාරිට ගැනු හංකාව හතලයක්. මෙ අතර අද උදසන හයින් අවස වූ පැවි හත කාලය තුළ නිරෝධයන ඇදරිනීතය කට කල පුදගලයන්ටස් හහිදනෙකු අතරංගට ගැෙනවා. එමංකාවව මේ දක්වා දෙනකදී අතරංගෝට ගත් වැඩිම පිරිවන අතර ඒ අතරින් වැඩිම පිරිසක් අතරංගොඩගෙන ඇත්තේ සසිදුව ප්‍රදේශෙන්. නිරෝදායන අධරණීතිය තවදුරටත් ගම්පාදිශ්ලික පොලිස්වසම් දහනම කාශිතව අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒය දිනේදී එම ප්‍රදේශයේ වෙළඳ සැල් ඒවාගේම ෆාමසි විවෘත කිරීම සඳහා. පයාම අවස්ථාවක් ලබාදී තිබුණ. නමුත් සතින්තෙන් ය අවස්ථාවල ඇැබෙන්න්නේි නැහැ ංචරණය සම්පූර්යෙන්ම සීමකලයතුයි විය ප්‍රදේශවල ජනතාවගේ නිල්ලාසිටිනෝ නිවස්වලට වී රැඳදි සිල්ලෙට නමුත් මේ ප්‍රදේශ හරහා. ගමන් කරන වාහනවල් ටසේ ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. කිසිම අවස්ථාවක මෙම ප්‍රදේශයෙන් පුද්ගලීන් නංවා ගැනීමට හෝ තම වාහනුවලින් පුද්ගලයි බැස්සවීමට හැකියාවක් ලැබෙන නැහැ. ප්‍රබල බදර්‍රවේ චාවරම් කරුපු බන බොරල්න්නේේ කොත්තුවාහවත් සුජිත් සර්ග නැමැතා සමක තවත් සැකරුවන්තිදෙනකු අතරංකුට කිනීමට මීකොට පොලිසිය සමතුනා. ගොඩගම ප්‍රදේශයේදී හරන්ටෑම් හයයි මිකරෑම් අටසයක් සම කොත්ව අනම තාතරගට ගැනවා අත ඕෝගෙන් කල ප්‍ර්න කිරීමමලද මත්කරු ජාරට සන්ත පත්තුන් නෙකු අතරග ගැනීම ැව ව පොලසිය ප්‍ර ශ ක ඔවන් සවතිබ මතුුෑ හලයක්දස්වා ගැන. අදල සකරුවන් ප්‍රදශහිේ මත්කරු ෙදාහරේ ජවාාව මෙමහවාත බයි පොලිස් පරක්ෂණ ලද හැවුවේ ඕුන් සන්දයෙන් වැඩදිර පක්ෂණ ක්‍රත්නයි. ය ප ොර ද ප ලක්ෂ හතලියකට අදික රන් ාන්ටතොගයක්ද සමග අපර රසකට සන්ද පුද ලය හත අත්ත ොට ගැීමට හි ප ත් තු පො ට ර ද පො ගනම ර ල කැඩීම ඇතර ුර මතුක ඇති බයි පොිස් පිෂ හ ත්තේ හපත ගනයි මුල්ල රාගම හා සසිද වන පදශවලද. සැකරුවන් අතර ගොඩ ගෙන්න්වාතර ඔඕන් සතුව ති හෙර රයම නක් ස්වාගන. නීතිවරෝී ෙස ප්‍රමතියෙන් ොර ්‍යචය ඇතුර පද හා ත්‍රීරහ තර තාමතර කොටස් ප්‍රසිත්්ව වෙනඳදනාම යොදාකනනිින් දිවයින පුරා බෙදාහරීමේ ජාවාර්නමත ොරතුරු හෙළිරගනීමට පොලිස් විශේෂ්කාර බලකාය සමත්තුරා. මතර වැලිගම කඩේවත ප්‍රදේ නිමසක් තුල ම හ ප න ්‍ය ො ප්‍රද තු ප හ ද ම ොට ට යා අතතුර පතිදි හ ිරෝදර අමතර කොටස් ප්‍රසිද්ධ මගමල මන් අටතේ අල ල්ලට හැ බ පොිසිේ පවසන්න. ිදුක ස්ථානති අතරගට ගත් යතුර පද සහ රෝදරත් ්‍යාච අතර කොටස්තුක වටනකම රුපියල් කෝොට දිික අධිකන අතර. එම අයතනය පත්වාෙනගිය හැට එක් හැරදි සැකරුද අතරංගට ගෙනතිබෙනවා ඔු සහ ාන්්ඩ පරිභෝගසේ වාධකාරයේ මාතර කාරයෑලවිත ාරදීමටයි, පොලිස් විශකාර බලකායි කටයතු කළේ අඩුකළ මිලකනන් යටතේ සතුස්ස වෙනදි සැල්වලින් අධවශය බන්ට චොනතාවට හිගේයකින් තොරව ලබාගැනීමට පියපුරකි නැති බව. අමාත්‍යේ ආාය බඳල ගල්ුවර්තන මතා පපසනවා. ලංකා සතුස ආතන දකුණු පලාත් බූසත් තුොක බඩා සංකීරණය මෙෙහම් කටයුතුබෙන්ෙනව විෘත්තකිරීම, අතේ ආචරය බඳදුල ගුණනන්ද මහතාගේ ප ැනත් වේ දතු කෙරුණා. අත්‍ය මේෂ් පතිරන ාච්‍ය අමත මහන්ද සිල්වා පලමින් තුමක්‍රීවරන්මන න්දම වික්කොඩිස්හ ස්රු දුරගයන මහතතුරන්තතු පෙක් ම ාව එ ප සිටිය. ර ජාද පත්තුවා විසින් හග්‍රමාත්‍යතුමා සමගගේ එකකතුවෙෙන අත්‍යවශ්‍ය මරිභෝජනබාන්න හතරක බද ඉවත් කලා. අද වත් කලාට පසු ටි කළලාක් ගත වෙනවා වෙළඳ පොල ඒමඉලට හැඩගැස නැත්තේ නමුත් සතුෝසා අයතන විසින් සම්පකාර විසින් ඒ අඩු කළ මිනගණන්න යටතෙම මේ අමාරු අවස්ථවිදිී ජනතාවටඒ බාන්ඩටික ලබාද දෙන්න කටයුතු කරලා තියෙනවා ඒ නිසා අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිටි පැදර මොකාවරණ පළදර දැ සෝදගෙන දුරස්ථ භාවය ගෙන සතුස වෙනන් සැල් ඉදිරිපිට හිටියහාම කළබලයකින් තොරව එ භාන්න තොක පහසුවෙන් ලබාගන්න පුලුවන් වග අපි හිතන්. කොළඹ මර්තක්කොලියේ සිට පුත්තලම කල්පිටිය දක්වාවූ හැමිල්ටන් ඇලහිවත් පාලු ඇල නිසේ සංවර්තනයකට ලක් නොවෙයි මෙන් පාර්සිරික ගැටලු රැසක්මතුේ ඇති බව ජනතාව පවසනවා. සැතපුම් එකක්ේ තිස්පාක දිගින් යුත් හැමිල්ටන් ඇල වසර ගණනාවකින් නිසිප්‍රතිසංස් කණයකට ලක් නොවීමෙන්, ඒ. බෝ ස්ථාන විශී ඇති අයුදකතහැකි. නතන්ිය තුන් ෝදර ප්‍රදශයෙන් මෙ ඇලහරහා ඉදිකරතිබෙන බැම්මේ එක් කොටසක. යකට දොර වසර ගණාවක්තිස්සේ වසා ධමාතිවීමෙන් ඇතිව දදුෂ්කරතා මගහරුණේ ආපදා කරුණනා කර නිධාර නිහා නවික හමුතාව මත් පරිශ්‍රමයක් තරා ඇවිවෘතකිරීමෙන් අනතුරුවයි. ඇලමාර්ගේ ොහෝස්ථාන බල යවරු කාදනවී ඇති අතර ඇතම් පුදගලයන් ඊට කැිකසල බැරැකිරීමද පාරිසරට කටලු මතුවේ තිබෙනවා. මෙම ඇල ර්ගට ක වවිතු නිසි අයිත නක් නැවීම බරපතල කටලුවක් පවයි ජනතාව පද දල ර. වරිමාර්ග දෙපාත්මෙන්තුව සමකම සබන්ධදනිසා කච්චා කරති වෙනවා. අද ෝකයට ගැල්පෙන් ආකාරෙෙන්. නවීනතම ආකාරෙෙන් මේ ඇලුවි්‍යාපෘතිය සංවර්ධනය කරලා දැනම අිකර මපත්තුමමාගගේ ඉල්ලා සිටන. ලංකාේ තල්මසුොගන්න බහලෝ ජීවත්තන ප්‍රදේශය කල්පිටිය. එතකට සංචාරයකෙන් ගමන්කිරීමේදීවන් හල් ඇවිදින බන්තිවරු ඒවගේ පාඩුනගේතන මෙවැනි දැ ඇලාසල හදාපු හම. ිනිස්සුන්ට යම් කිසි ආර්ථික වශල් ප්‍රතිලාබ ලබා ගැනීම අවස්ථාව මේ රටේදිබ භාතාාවරණයක් එක් හැමිල්ටන් ඇලප සංවර්ධනය කිරීම පිළිබඳ අදහස මේ වෙනකොට යටපත් වෙලා කියලා අපිට පේනවා. ඒනිසා නැවත මේ පිළිබඳ අප කතිකාවක් ඇතිකරෙන නවා මේ මෙහිදී විශේෂ මතිකර ජාතිප්‍රතිී ගෝටාාවේ රජපක් ඇතිතුමාගේ අවධානය මේ පිළිබඳ විශේෂෙන් යොමු කරන්ඩ අප මේ අවස්ථාවක් කරගන්නවා. අභාප ප්‍රාප්ත ප්‍රවීන වේදිකා නාාට්‍ය හා සිනමා දිලියක මෙන්ම ගායිකාවකද වෝ අනුලා බොලත්සිංහල මාත්මියකේ දේහෙහි පිළි බදාවසන් කඩයුතු අද පස්වරුවේ බොරැන්න කළත්වයදී සිදුකිරීමට නියමතයේ. එක්දාහස් නව්‍යය හතලෙස් හතවසරේ සැප්තැම්බර් විසි එක් වනතාවපත ලැබූ අනුලා බුලත්සිංහල මාත්මිය කරක්කව සුගතානන්ද මාවිද්‍යාලෙන් මූලික අධ්‍යාපනය ලැබවා. නෙනකි සූදව තාරාවෝ ඉගිලති, තුහැට්ටකාරි ආදී වේදිකා නාට්්‍යවලින් සුවිශේෂී දස්කම් හෙබ වූ එමාත්මිය. රතු හැට්ටකාරරි නාට්ටේ දීකිරි දීකිරි මෙෙන්ම බිජේරත්න වරකා ගොඩ සමග ගැයු රංඟහල දැන් ඇත අඩ අඳුරේකීත බේවින් ජනාතරයට පත්තුනා. දීරිදකිරිගෙනවදීරි නහිටකාතාතුන දෙම දරි. සෙටුදියනියෝ නිල්දියයහන ගෝල් මෙන්ම, අසන්ති මිද්දා ආදී චිත්‍රපටවලටද ඇය සොකීය දායකත්වය ලබාධ තිබෙනවා. නාට්‍ය වේදයකු මෙන්ම රංගන විදියෙකු බන ලෝෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වූ අනුලා ුලත් සිංහල බාත්මිය රර්ෂ පුලත්සිංහල සහ ඉන්ත්‍රචාපා ුලත්සිංහල යන දෙනාගේ මෑනියන්ද වනවා. එකකුද්දා පැවති රාච්ච නාට්‍ය උලේදී? ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන්න්ද. ඒ මාහත්මිය පිදුම් ලැබවා. රෝගාතුරව කෙටි කලක් ගතකළ? අනුලා බොලක් සිංහල මහත්මිය ඊයේ පෙරවරුවී මේ අනවිට ඇත්තෑ තුන්මනවයේ පසුවුණ. චිත්‍රපට අධ්‍යක්ෂකපරයෙකු නිෂ්පාදකවරයකු මෙන්ම රංකරශිල්පේකබෝ ආනන්ද ෆොන්සේකා මහතා අභහවප්‍රාප්ථමනා. මේයනවිට හැත්තෑවනවියහි පස වූ ආනන්ද ෆොන්සේකා මහතා කලක් රෝගාතුරව ප්‍රතිකාරලබමින් සිටියයාා. ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මහත්මේගේ සොහිරෙක වන ආනන්ද ෆොන්සේකා මහතා රගන ශිල්පිනි සමනලී ෆොන්සේකාගේ පියානන්ද වනවා. උමයංගනා චිත්‍රපටේ මෙන්ම කෙම්මුර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනින්න්දා එකක වූ ඔහු කෙම්මර ටෙලිනාටෙවිින්වෙන් සම්මානයටද පාත්‍ර වනා. ගොලු කපුටා නමින් වේදිකා නාට්‍යයක් ද අධ්‍යක්ෂණය කළ ආනන්ද ෆොන්සේකා මහතා, නාට එ හා චිත්‍රපට රැසකටම තම රංගන දායකත්වය ලබාදීතිබෙනවා. දේහය කැලනිය වාගොඩ ධර්මාලෝකමාවතේ අංකපනස් එක දරන නිවසෙහි තැන් පත්කර ඇති අතර. අවසන් කටේතු හෙට සවස බොරල්ල කනත්තේ දී සිදු කිරීමට නේ මිතයි. එත්මක න අපේ අධ්‍යන පෝර්ථ විකාශයමින් නිමාවට පත්වනවා ජලිතම වූ පැන් පය පෝත්‍ර විකාක්ශය සකින්.